අයිබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන්න මම තිරිනේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අතුරුදන් වූවන් පිළිබඳ කරුම සෙවීමේ කාර්යාල බනතට කතානායක අත්සන් තබයි සංශෝධන මගහැරී ඇති බවට විපක්ෂයෙන් චෝදනා රත්නපුරයේ පැවති සයිටම් සම්මන්ත්‍රණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ප්‍රශ්න විමසූ සරසවි සිසුවෙකු පහර දුන් බවටත් චෝදනා පක්ෂයකට විනයමෙන්ම පුද්ගලයින්ද අවශ්‍ය බව හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක කියයි මම්බලපිටියේ ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසයට අතුරුදන්වන් පිළිබඳ කරුණු සෙවීමේ කාර්යාලයේ පිහිටුීමේ පනතට කතානායක කරු ජයසූරිය මහතාද පෙරවරු වේ අත්සන් තැබුවා. කෙසේ වෙතත් විපක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කළේ මෙම පනතට එක්කල ඇතම් සංශෝධන මගහැරී ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභේ විශේෂාංගයේ දැන්. අතුරුදන්වන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ පිහිටුීම පරිපාලනය කිරීම සහ කතා වේට කිරීම සහ මූල්‍ය කළමනාකරණ වාක්‍යීම සංශෝධන වැනි පනත් කෙටුම්පත් මා විසින් සහතික කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. ඒ පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන අවස්ථාවේදී වැදගත් සංශෝධන තුනක් බාර දෙන්න ලැබුවා. හැබැයි ඒ අවස්ථාවේදී ඒ සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. බිමල් රත්නායක මන්ත්‍රීතුමාගේ දෙවෙනි අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කියලා අහනකොට කෝකද කියලා අහනවා. ඒත් ඔබතුමා කියන 11 වෙනි පිටුවේ තියෙන එක. ඒකට 8 වෙනි පිටුවේක මග ඇරලා තිබෙනවා. මේ සංශෝධනයේ යලි මේ පනතට ගේන්න ඔබතුමාල සූදානම්ද? හැන්සාඩ් වාර්තාව අනුව පැහැදිලි වෙනවා කිසිම නිශ්චිත මහවැයකින් සභාව පැවතිලා නැති බව. දෙවෙනි තත්වයක් යටතේ මෙවැනි පනතක් සම්මත කිරීමට හැකියාවක් නොමැති කියන කාරණේ මම සඳහන් කරන්න කැමති. කොහොමද මේ අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ තිබෙන වගන්ති අනුගමනය කිරීම කියන වගන්තියක් මේකට ඇතුළත් කර තිබෙන්නේ. මේ බරපතල තත්ත්වයන් නැතිවීම ගැන තමයි කරුණු කියන්න අපි වේලාව ඉල්ලුවේ. ඉදා බෙදීමක් ඉල්ලද්දි බෙදීමක් ලබා නොදී ඉතාම අත්නෝමතික ආකාරයකින් තමයි මේ පන්නත සම්මත කරගැනීමේ ක්‍රියාවලිය දියත් කළේ. එහෙම කරපු නිසා තමයි ආණ්ඩුව අපේක්ෂා කරා නම් තව සංශෝධන ප්‍රමාණයක් මෙහි විය යුතුයි කියලා එය වෙලක් නැහැ. ඒට සහය දුන් අනෙකුත් විපක්ෂ කණ්ඩායම් දී තිබෙන සංශෝධනත් මුළුමනින්ම ඇතුළත් වෙලා නැහැ. අපි නම් සහය දුන්නේ නැහැ. නොදුන් නිසා අපේ සංශෝධන ඇතුළත්ද නැද්ද කියන ප්‍රශ්නේ අපට අදාළ නැහැ. පක්ෂව ඡන්දෙ දුන් පාර්ශව විශ්වාස කරලා තියෙනවා තමන්ගේ සංශෝධන මේට ඇතුළත් වෙන්නට ඇති කියලා. දැන් ඔවුන්ගේ විශ්වාසය භංග වෙලා තියෙනවා. නැවත ආණ්ඩුවට වගකීමක් බෙනවා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න. මේක අපේ රටේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව පැමිණිලි නිර්මාණය කරන කාර්යාලයක් මේ පිහිටුවන්නේ. මේ පනත මේගොල්ලෝ කියන විදිහට වැදගත් පනතක් නක්. මේගොල්ලෝ තමන්ගේ පුටුවලට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කර තිබ්බා. මේ වලට එන්නේ නැතුව පාර්ලිමේන්තුවට එන්නේ කතා කරන්න. බලට එන්නේ නෙවෙයි. මේ කිසිවෙතත් දැන් පරක්කු වැඩි. මේ ඔබතුමා මේක සම්මත කළා මේක අසං කළා තියෙන්නේ. දැන් මේක යුකා රිවර්ස් ප්‍රොසෙස්. දැන් ජනතාව විමුක්ත පෙරමුණේ ගරු කතානායකතුමනි මේ සංශෝධන කියෙව්වනම් ඒ සියල්ල ඇතුළත් එනවා. අවස්ථා දෙකක් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ අවස්ථා දෙකේ සංශෝධන ඉදිරිපත් කළා තිබෙනවා. 8 වෙනි පිටුවේ අදාළ වගන්තිට අදාළ සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාව මගහැරලා තිබෙනවා. අපිට ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? සාකච්ඡා කියන්නේ අධිකරණ ඇමතුමාට යම්කිසි බලතල පවරලා තිබෙනවා මේ කාර්යාලයේ ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ මේ සම්බන්ධ රෙගුලාසි සකස් කරන්න. ඒකට මාස 3ක කාලයක් ලබා දීලා තිබෙනවා. ඒත් ආණ්ඩුවට ඇති තරම් කල් තිබෙනවා අයවැයට කලින් මේ පනත පිළිබඳව මේ සංශෝධන ඉදිරිපත් කරන්න. අයවැයට කලින් මේකට ඔව් ඒක අපි ඉවරයක් කරා මේක. ඒක සාමාන්‍ය ඉල්ලීමක්. මේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා සාකච්ඡා කරලා මේක කරන්න තිබ්බා. මෙතන මීහරක් එක පැන්නාවගේ ගරු කතානායකතුමනි එක් කරපොම අපේ තාත්ම ගෞරව හා හා මේ
विशेष विपक्ष हितामत्म सामकाव्यव बहुम गरुत्वेन कर्म निधिपत्ति संबंधे मगे गौरवे मे अवस्थावे पूज करना मगे कनगाटो प्रकाश करना यदा मंत्री बहुत जन कथाकिरी मे अवस्था लभुन सभागपट अवील मुलदी मैं कथाकिरी अवस्था लभन इट पास मेदाकिन कथाकरण बेरी सत्ते बजाऊ गंड पटंगत्ता ऊके अंड पटंगत्ता देशीय विशिपास दिनागेन हटियट मट प्रश्न कौर क्या हुआ कौर सभा मेद हिटिया मम इलो न कथा उब तुम अहेन मं की पुदे मम मिते मिता उब तुम अहेन नतु प्रकाश क्यूआ गजधीर मंत्री मम इलुआ नमुत सभाग हितपुआले उबतुमा अन्ट अमति गम की अध्ययन पोदु सहतिक पत्र सामान्य पेल विभागें दिवैने पलमु स्थान दहय अतरट पेमिणि सिसोन अद जनाधिपति मैत्रीपाल सिरिसेन महता मुन गसुना ए जनाधिपति लेखम कार्यालयदी पसुगी अध्ययन पोदु सहतिक पत्र सामान्य पेल विभागे विशिष्ट लेस समत्व सिसोन दोलस दिनकु मिलेस जनाधिपति मैत्रीपाल सिरिसेन महता हमु वुना एम सिसोनगे दक्षता अगय कल जनाधिपति वरया ओउन्ट सिय सुब पेतुम पिलिगन्वुआ ओउन्ट मुदल तिलिन सह लैपटॉप परिगणकद जनाधिपति वरया अतिन प्रदानय केरुना मेअर तुरतुर ताक्षण पिलबंद उपाधिय वयस औतु एकोलहेदी संपूर्ण कल कोलंब जात्यंतर पासले अध्यापन लबन वशिन्या प्रेमानंद सिसुविय सिय मौप्यान समग अद पेरवरुवे जनाधिपति मैत्रीपाल सिरिसेन महता हमुवुना वयस औतु नवेदी वेब अडवियक निर्माणय करमिन वशिन्या मेरट लाभालतम वेब अडवि निर्माणकरु बवटित पत्वुना मेअर प्रवीण गायन शिल्पी आचार्य विक्टर रत्नायक महतागे दियनियवन अभाव प्राप्त चांदिनी रत्नायक महात्मियगे देहट जनाधिपति मैत्रीपाल सिरिसेन महता इये अवसान गौरव दक्वुआ अतुरुकिरिय समनल मावते पिहिडि निवसट इये पस्वरुवे गिय जनाधिपति वरया देहट अवसान गौरव दक्वीमेन अनतुरुव पौले सामाजिकयिन्ट सिय शोकयद पलकला मालवे पौद्योलिक वैद्य विद्यालय सहाय पल करमीन विद्वत्न पिरीसगे सहभागिवेन रत्नपुर दीपावती समांतरण अतरतुर उनुसुम तत्व कतिवुना ए एम समांतरण सहभागी वो सबरगमो विश्वविद्यालय शिष्य क्रियाकार पिरीसा समांतरण देशकेन पलकल अदहस्वलट सिय विरोधे पलकिरी मत समय රත්නපුර නවනගරයේ සමෘද්ධි ශාලාවේදී අද පස් සරුවේ පැවැතුණු මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ මලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදයයි. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට අවශ්‍ය ඇයි යන්න එහි තේමාව වී තිබුණා. මේ දේශකයන් වශයෙන් පූජ්‍ය දබර අමිල හිමියන්, පුරවැසි බලේ සංවිධානය කැදුම් කරු සමන් රත්නප්‍රිය, ආචාර්ය වික්‍රම්බාහු කරුණරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එෙහිදී පූජ්‍ය දබර අමිල හිමියන් අදහස් දක්වා අවසන් වනවත් සමගම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සිටි සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් උන්වහන්සේගේ අදහස් වලට විරෝධ
මෙතර සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටතදී ගැමුණු විජේරත්න මහතා පහර දුන්වා පවසමින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවෙකු රත්නපුර මහරෝහලට ඇතුළත් වී තිබෙනවා. අදාළ සම්මන්ත්‍රණයේදී අදහස් පළ කළ බුද්ධික දේශප්‍රිය නැමැති මෙම සිසුවා එලෙස රෝහලට ඇතුළත් වී ඇති අතර අප ඔහු දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා. අපිව සම්මන්ත්‍රණ ශාලාවෙන් එළියට ඇදලා දැම්මා. ඊට පස්සේ ගැමුණු විජේරත්න මහත්මයා දරුවාපන් කියලා අනිත් අයට කියලා ගැමුණු විජේරත්න මහත්මයා මට පහර දුන්නා. මගේ ඔළුව ප්‍රදේශයටත් මගේ උරහිසටත් පහර දීලා තියෙනවා. මාත් එක්ක හිටපු අනිත් පිරිස රත්නපුර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න ගියා. එතන හිටපු තවත් දෙදෙනෙකුට අමාරුයි කියලා ඒ දෙදෙනා මේ වෙද්දි රෝහලට අදාළ චෝදනාව සම්බන්ධයෙන් අප ගැමුණු විජේරත්න මහතාගෙන් විමසීමක් කළා. චෝදනාව බොරුවක් හිරු එකක් දැනගන්න ඕන මම වගකීමෙන් කියන මොකද එහෙම නැතු වුණොත් මේක වැරදියා හිරු එක කරන්නේ. මම පිළිගැනීමේ කතාවේදී කිව්වා ඒගොල්ලන්ට පැය භාගයක් අපි දෙනවා කියලා අවසානයේදී ප්‍රශ්න අහන්න. එතකොට මැදදී කතා කළ මේ කඩපල් කරන්න ආවා. ඊට පස්සේ මේ අපේ ඉන්න හිටපු කට්ටිය මේ කට්ටිය එළියට දැම්මා. මහරගම වත්තේ ගෙදර සනස තැන්පත් කරුවන් පිරිසගේ විරෝධයක් හේතුවෙන් බස්නාහිර පළාත් සභා පරිශ්‍රය අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව තැන්පත් කරුවන් සහ ප්‍රධාන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කෙරුණේ අදාළ සමිතිය සමුපාකාර කොමසාරිස්වරයා යටතට පත් කිරීමටයි. මහරගම වත්තේ ගෙදර සමූපකාර ණයදෙන සමිතියේ මුදල් තැන්පත් කර ඇති පිරිස 550කට අධිකයි. ඔවුන්ගෙන් රුපියල් මිලියන 680කට අධික මුදලක් නැවත ලබා නොදීම හා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මුදල් සාපරාධී ලෙස වංචා කිරීමට විරෝධය පා තැන්පත්කරුවන් බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට අද පෙරවරු වී මෙලෙස විරෝධය පළ කළා. මගේ මුදලයි පොලියයි දෙකම ගන්න විදිහක් නැහැ. මේකේ සල්ලි නැහැ කිව්වා. මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයේම මේකේ හොරකම් කරලා තිනවා. දැන්ටත් මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ සල්ලි හොරකම් කරපියු. පැමිණිලි කරා දැනුවත් කරා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මේ යහපාලනයක් නම් මේකට අපිට සාධනයක් ඉෂ්ට කරන්න. පසුව විරෝධතාකරුවන් පළාත් සභා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. පසුව ඇය එම ස්ථානයේදී ක්ලාන්ත වැද වැටුණා. අනතුරුව විරෝධතාකරුවන්ගෙන් දස දෙනෙකු සහ මහ ඇමතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්තුණා. මේ සම්පූර්ණම මේ ශල්‍ය වංචා කරනවා. 5 දිනක් දැනට මානසික රෝගීන් හැටියට ප්‍රතිකාර ගන්න. සම්පත් කරුණුගේ පැත්තෙන් විශාල අපහසුතාවයක් මත කරානේ. මේ මහ ඇමති තමයි මේ විරෝධේව ආරක්ෂා කරන්නේ. මහ ඇමතියට එන්න ගියා අපි ගත්ත ගන්න ගියා අපි කියලා කිව්වේ. එහෙම කරන්න බෑනේ. ඔරු ආරක්ෂා කරනවා කියලා කිව්වහම මං අහන්නේ තැන්පත් කරුවන්ගේ පැත්තෙන් ඕගොල්ලෝ මම පිළිගන්නේ. ඔය ඉන්න නිලධාරී මණ්ඩලය ඇවිල්ලා මගෙන් උදව්වක් ඉල්ලුවෙත් නැහැ. මම මේ මිනිසුන්ට උදව් කරන්න ගියෙත් නැහැ. ඒතොර එහෙම කරපු එකාට තමයි ඕගොල්ලෝ අද මෙතනට ගෙනල්ලා ගහන්නේ. පැමිණිල්ලක් උකත් දීලා තිබුණා නෝ. අපේ මේ ප්‍රශ්නේ ඔබතුමාට මගේ අතින්මයි මම ලිපිය දුන්නේ. බාහිර තැන්පත් කරුව හැටියට අපි ඉල්ලන්නේ ඔබතුමාගෙන් අපිට මේකට උත්තරයක් හොයලා දෙන්න. පළාත් සභාවේ සම්පකාර අමාත්‍යවරයා පිළිගත්තා. එවැනි සිද්ධියක් සිද්ධ වෙලා තියෙනවා. එනිසා සම්පකාර අමාත්‍යංශයටත් මේ සම්බන්ධ වගකීමක් තියෙනවා කියලා මාස 4කින් ඒ සම්බන්ධව පියවරක් ගන්නවයි කිව්වා. නමුත් ඒ සම්බන්ධව පියවරක් ගත්තේ නැහැ. ඒ නිසා තමයි අපි අද පළාත් සභාවේ විශේෂ යෝජනාවක් හැටියට ගෙනල්ලා මේ සම්බන්ධව අපි සාකච්ඡා කරන්න කටයුතු කළේ. පළාත් සභාවේ ඒකට ඉඩ දුන්නේ නැහැ. අපිට බොහොම පැහැදිලි අද සිද්ධ වෙච්ච දේ වුණොත් මේ කෝටි 68ට වංචාකරුවන්ට දේශපාලන රැකවරණ තියෙනවා. ඒ නිසා ඒ දේශපාලන රැකවරණ තියෙන හින්දා තමයි ඔවුන් ආරක්ෂා කරන පැත්තෙන් තමයි අද පළාත් සභාවේ පාලනය කටයුතු කරේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂ සමුලුව වර්ජනය කරන්නයි ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන මන්ත්‍රීවරුන් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර තවත් පළාත් පාලන නියුතින් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පක්ෂයේ කටයුතු වලට දායකත්වයේ නොදක්වන සියලු පිරිස් ඉවත් කරන ලෙසයි. දෙපාර්ශ්වයේම පළාත් පාලන නියුතින් අද ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳ අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ ඒකාබද්ධ විපක්ෂ නායකින් අපි කාරණු කිල්ලීමක් කරනවා. කරුණා කළා අපිට මෙච්චර ගහද්දි කෙනෙලිකම් කරත් මේ පක්ෂය වෙනුවෙන් සහභාගී වෙන්නෙත් නෑ, ඔබතුමන්ලා සහභාගී වෙන්නත් එපා කියන කාරුණික ආයාචනය කරන්න කැමති. අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනතාව එකතු කරනකොට පක්ෂ සමාජිකයන් ප්‍රවර්ධනය කරනකොට අපේ සංවිධායකවරු එළියට දානවා. පැහැදිලිවම මේ අය ඉෂ්ට කරන්නේ එක්සත් ජාතිපක්ෂ අවශ්‍යතාවය. ශ්‍රී ලංකායක UMP එකේ ශාඛාවක් බවට පත් කරලා සීකොතේ කෘත්‍යාධිකාරීක මණ්ඩලයෙන් ගන්න තීරණ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ. අපිට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය විදියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව රැකගන්න. තමුන් නාන්සලා මතු කරන්නේ මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කට්ටිය විතරයිනේ හොරු කියලා. දැන් බලන්න ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ ටික පට්ට හොරුනේ. වෛරය ක්‍රෝධය පරිගැනීම තුල පක්ෂය වෙනුවෙන් අසීමිත කැපවීම කරපු සංවිධායකවරු අයින් කරලා ඊටාම දුර්වලයාය පත් කරමින් පක්ෂය දිය කරන දියාරු කරන පක්ෂය අකර්මණය කරන වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පස්වරු 3:30ට වේලිපියේ තියෙන පෙරවරු කියලා අපි හිතනවා. පස්වරු 3:30ට කියලා අපි මේ සම්මුඛ පරීක්ෂණදා සම්බන්ධ වෙන්නේ නැහැ. අපි මේ පත්‍රිකාව ඉරලා අපි සම්මුඛ පරීක්ෂණ යන්නේ නැහැ කියලා කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඒද බීද සීද කියන එක නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ. පක්ෂයේ නායකයත් එක්ක පක්ෂියත් එක්ක අපි කෙලින් හිට ගන්නවා. ඔය කතා කරන උදවියට උත්තර දෙන්න අපි සූදානම්. ජනාධිපතිතුමාට අපි කියනවා මේ කටයුත්තට ක්‍රියාත්මක වෙලා මේ ලියුම් ඉරපු මේ සම්මුලුවට එන්නේ නැති අය සියලු දෙනාම පක්ෂයෙන් ඉවත් කරලා මේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට අපි සූදානම් වෙමු. ගම්පා ආසනේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒ සම්මේලනයට සහභාගී වෙනවා. පවුලක් ගත්තත් ඒ පවුලෙත් ඉන්නවා හෙනුරේ. අපේ සටන ඊළඟ පළාත් පාලන මැතිවරණේ ජයග්‍රහණය කරන්න, ඒ වගේම සංවත්සරේ සාර්ථක කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ජය වේවා කියලා. දූෂණ චෝදනා එල්ල වී ඇති පළාත් පාලන නියෝජිතයින්ට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා නොලැබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ මාතරේ දිස්ත්‍රික් දිවිනැකුම සංවර්ධන නිලධාරීන් සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ ආසනවල දෙවෙනි තුන්වෙනි පෙළේ සංවිධායකයන්ගෙන් විශාල ඉල්ලීම් තියෙනවා මේවා වෙනස් කරලා හදලා දෙන්න කියලා. දන්නේ කියන්නේ ඒක ජනාධිපතිතුමාම තමයි දන්නේ. ජනාධිපතිතුමා දන්න රහස් පිළිබඳව මට කිසිම අවබෝධයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතනයේ නියෝජිත දීපදිනේ පක්ෂයෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කරන තියෙනවා. මුකුත් නැහැ, අලුතෙන් සමාජිකව ඊට වඩා වැඩියෙන් එයි. මොකද ඔය යනවා යනවා කියන අය හුඟාකට විශාල ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් ඔය ප්‍රාදේශ සභා මට්ටමේ ඉන්න වාක් දූෂිතය තමයි ඔය කොල්ල ඉරලා අරවා මේවා කරලා එලට අපරාධ නඩු තියෙනවාද? ස්ත්‍රී දූෂණ නඩු තියෙනවා, මුදල් වංචාපිල හොඳට නඩු තියෙනවා. ඉතින් අය හිටියත් මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙනුවෙන් හොරණදී පැවති උත්සවයකදී වික්‍රමනායක මහතාද පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි හඳුනේ අපිට බාල් බණ්ඩාරේ ලැබුණේ
ආණ්ඩුවේ වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා වමේ දේශපාලන අධ්‍යක්ෂ යොදාගත යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වාම දේශපාලන ප්‍රබලයෙකු වූ ලංකා සම සමාජ පක්ෂයේ හිටපු නායක ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ ගුණ සමර උත්සවය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. आचार्य एन.एम. पेरेरा महतागे 37वें गुण समर उत्सवे अद कोलंबदी पवत्तुने हिटपु जनाधिपति पार्लिमेंतु मंत्री महिंद राजपक्ष महतागे प्रधानत्वेन एन.एम. पेरेरा मेतुमात एक्क अपिट 70 दी ताम किट्टु संबंधयक ऐति उना 70 पार्लिमेंतुवे लाबाल मंत्रीवरया वशयेन एन.एम. पेरेरा मेतुमा अपिट विशाल पुपुलक उना अपे देशपालने शक्तिमत् करगन्न इतिन एन.एम. पेरेरा मेतुमा अपे हदवत्वल तीन्नवा जनता हदवत्न मगे दाने युगे समसमाज पक्ष सामग संबंध विलाकरा मेद पक्ष श्रीलंका निदास पक्ष अजन सत्मुनादि पक्ष अद संबंध विला कटू इकट कटूतरा आंडे मे वैडपील राजेकरा कटूत गिरी अभी विशाल शक्ति मेवास्तावी मतरा पक्षे विनय कडेम हेतु दड़वाम लभीमटतिबीदी श्रीलंका निधस पक्षे एतंपुदीन तनुवली इवात्वन बब मुदर राजा माते लक्ष्मण पाबे वरदर महता पवसन एपिलबंदव सह वर्तमान देशपालन तत्व एपिलबंदव पक्ष विपक्ष देशपालज्ञ पलकल अदहस के पैक दे මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්න අයට අද මේ ආණ්ඩුව ගැන තියෙන ලැජ්ජාවක් හිරිකිතයක් ඒ නිසා මේ ඊළඟ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් අපට නියතයි මේ නිසාම තමයි අපි පුංචි ඡන්දෙ ඉල්ලන නඩු කියන්නේ මේ අය අද මැතිවරණයට ගෙනියනවා කියන එක පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනටත් වඩා අමාරුයි රාජපක්ෂ පල් පාර්ලිමේන්තුවේ 51යි ওই 51 නුත් 10ක් විතර දෙපැත්තට කකුල් තියන් ඉන්නේ 35ක් 40ක් තියාගෙන ආණ්ඩුවක් හදන්නේ කොහොමද හැබැයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති වී තිබෙන මේ බෙදීම නිසා පහුගිය කාල රටේ සාකච්ඡාවක් ගොඩනගනවා ගාල්ලට යනවාද කැම්බල් යනවාද කියලා ඒකේ වුණාම පාගමන්ට එනවද නැද්ද කියලා ඒකේ වුණාම සමුළුවට එනවද නැද්ද කියලා ඒකේ වුණාම සංවිධායකකම තියෙනවද නැද්ද කියලා මේ එකක්වත් මේ රටේ ජනතාවට වැදගත් ප්‍රශ්න නෙවෙයි පක්ෂයක ඉන්නෝ නම් ඒ පක්ෂේ ඉන්නෝ නම් පක්ෂය විනාශ කරන්න විනය කඩන්න මොන දේශපාලන පක්ෂේ වුණත් ඉඩක් නැහැ මේවා ගිහිලා ඉතිහාසයේ පක්ෂේ නායකයෝ දීපු දඬුවම් දෙන්න හදනකොට පොරාට ඉස්සලා කෙහෙල් කරන පණිගම් ලබන මාසේ අත් කරනවා කියලා දැනගත්තම මේ මාසේ කියනවා මම අසුරා කියලා එහෙම කට්ටියක් ඉන්නවා इन संविधायक मे अस्करे हम दिश्रिकेकम पलविनिया नत्तन देवनिया मेक हरियटार बुरुत नदुंग तेक कोस अपला लांसी पे पोल दानो एवे मल्लावट गेडियन्ने එනිසා අපි කියනවා ජනතාව ඕගොල්ලන්ගේ යහපාලනට අවශ්‍ය කරන තෑගි ටික දෙන්න පාර්සල් කරලා තියන් ඉන්නවා අනේ තියන්න දෙයියන්ගේ පිටින් ඡන්දේ මෛත්‍රීපාල මැතිඳු කියන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකයා ඒ නායකතුමා කියන අදහස අරගෙන ඒකේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා පෙන්නලා දීලා යන්නේ ඒක විතරයි ඒගොල්ලන්ට ඉතුරු වෙලා තිබුණේ ඒක කරන්නේ නැතුව ඒ නායකයාත් එක්කම ආණ්ඩුව පෙරලන්න සටන් කරනවා ඉතින් මේ වගේ පිස්සු එහෙම නැත්නම් පයිත්‍යම් දේශපාලනයක් කළොත් එහෙම ඒගොල්ලන්ව අනිවාර්යයෙන්ම නායකයා විසින් අයින් කළා දානවා. දැන් ඉතින් ඒක කෙරිලා තියෙනවා. සර්පයෝ ඔඩොක්කුවේ තියාගෙන ගමනක් යන්න බෑනේ. ඔබ නැවතත් හීරෝ ප්‍රවෘත්ති සමග බම්බලපිටියේ කොතලාවල ඇවෙනිව ප්‍රදේශයේදී 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැර ගැනීම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ටාසය වෙත බාර දී තිබෙනවා. එම කොට්ටාසය සඳහන් කළේ පරීක්ෂණ සඳහා නිලසුනකයින් සමග පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බවයි. රෙදිපිරිවලනාමේ නිරත අදාළ ව්‍යාපාරිකයා පෙරේදා රාත්‍රියේ පැහැරගෙන තිබුණේ බම්බලපිටියේ කොතලාවල ඇවෙනිවෙහි පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී. නිවසේ ගේට්ටුව විවෘත කිරීමට පැමිණි ඔහුගේ බිරිඳ පැහැර ගැනීම දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළා. තම ස්වාමියාගේ මෝටර් රියට පිටුපසින් තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් ස්වාමියා පැහැරගත් බව ඇය කළ පැමිණිල්ලේ සඳහන්. පැහැර ගැනීමට ලක් වූ ව්‍යාපාරිකයා මෙම සිද්ධියට පෙර තවත් ව්‍යාපාරිකයන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා වංචා විමර්ශන අංශයට පැමිණිලි කර ඇත්තේ තමන්ගෙන් ලබාගත් රෙදිපිලිවල මුදල් යලි නොගිය වූ බව පවසමින්. ඒ අනුව අදාළ ව්‍යාපාරිකයින් මෙම කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගත්තා දැයි යන සැකය ඔස්සේ පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ටාසය සඳහන් කළා. මෑතර අම්බලන්ගොඩ නගරයේදී ඊයේ පෙරවරුවේ සිදු රුපියල් 18 ලක්ෂ මංකොල්ලේ සැකකරුවන් දෙදෙනෙකු මුදල් සමග අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසිය සමත් වුණා. පොලිසිය සඳහන් කළේ අදාළ කාන්තාව සමග බැංකුව වෙත පැමිණි ඥාති පුත්‍රයා මෙම මංකොල්ලේ සැලසුම් කර ඇති බවයි. සැකකරුවන් අද පස්වරුවේ බලපිටිය මහේස්ත්‍රාත් රජේන්ද්‍රා ජයසූරිය මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන පස්වෙනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.
චෙක්පතක් මාරු කිරීමෙන් ලද මුදල් අම්බලංගොඩ නගරයේ රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට යාමේදී මෙම මංකොල්ලේ සිදුව තිබුණා. සිය ඥාති පුත්‍රයාගේ ත්‍රිරෝද රථයෙන් බැස පාර මාරු වෙන මාත් සමග අනෙක් පසින් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කාන්තාවගෙන් මුදල් සොරාගෙන තිබුණා. මංකොල්ලේ සිදුව ආකාරය සම්බන්ධයෙන් කාන්තාව සහ ඥාති පුත්‍රයාගේ ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් ඥාති පුත්‍රයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමවලදී ඔහු මංකොල්ලේ සැලසුම් කළ ආකාරය පාපොච්චාරණය කර තිබෙනවා. එහිදී සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ජායල ප්‍රදේශයේ පදිංචි මිතුරෙකු අම්බලංගොඩට කැඳවා මංකොල්ලේ සැලසුම් කළ බවයි. මංකොල්ලෙන් පසු යතුරු පැදියෙන් පැමිණ මුදල් සොරාගත් එම මිතුරා යලි එම ප්‍රදේශයට පලා ගිය අතර ඔහු අත්අඩංගුවට ගැනුණේ ජායල උදම්මිට ප්‍රදේශයේ නිවසකදී. සැකකරු මංකොල්ල කෑ මුදල් වලින් 660,000ක මුදලක් ඇල්පිටියේ පෞද්ගලික බැංකු දෙකක තැන්පත් කර තිබූ අතර ඉතිරිය ඔහු සතුව තිබි සොයාගත් බව අම්බලංගොඩ පොලිසිය සඳහන් කළා. දැන් හිරුසියයේ විශේෂාංකය. ආරක්ෂිත සංකේත සහිත මෙම නව වාහන අංක තහඩු නිකුත් කිරීමට අවසර ඇත්තේ නාරාහෙන් පිටපිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පමණයි. එහෙත් නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක මෙම නවීන අංක තහඩු ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන බවට හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණා. එහි සත්‍ය අසත්‍යතාව සොයා ගිය හිරු CIA කණ්ඩායමට හෙළිබුයේ ආරක්ෂිත සංකේත වෙනස්කොට මෙම ස්ථානයේ ව්‍යාජව නවීන අංක තහඩු නිෂ්පාදනය කරන බවයි. මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අංක තහඩු Department of Motor Traffic යන නාමයේ මුල් අක්ෂර වන DMT යොදා ගනිමින් අංක තහඩුවේ අක්ෂර හා අංකවලට යොදන්නේ ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙසයි. එහෙත් මෙහි නිෂ්පාදනය කරන අංක තහඩුවල DMP ලෙස ව්‍යාජ ස්ටිකරයක් යොදන බවයි අප කළ මූලික විමර්ශනයේදී හෙළිබුයේ. මෙලෙස සකසන අංක තහඩුවක් අවශ්‍ය බව පැවසූ විට ඒ නිෂ්පාදකයා අදාළ මිල ගණන් පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. වගේ අර ටීවිල් එකේ නම්බර් ප්ලේට් එකක් ඇදලා තියෙනවා. මේ වගේ එකක් අහගෙන කොහොමද ගණන් වෙන්නේ? ඔව්. මේක 900. 900. ඉස්සරහා එක දෙකම දානවනේ. ඉස්සරහා එක මේ මොකද ගණන් වෙන්නේ? ඔව්. 1800 ඒතොල්ලි. 1800 නේ. රාජ්‍ය ලාංඡනය මෙන්ම මෙම හොලෝග්‍රෑම් ස්ටිකරය නිෂ්පාදනය කළ නොහැකි බවද ඔහු මෙහිදී පවසා සිටියා. මේක අර මේක තමයි අවුල තියෙන්නේ. මොකද බැජ් එක. ඔව් රාජ්‍ය ලාංඡනය නේද? මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් දැඩි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර නවීන අංක තහඩු නිෂ්පාදනය කරන්නේ වාහනයක අනන්‍යතාව මෙන්ම ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහායි. එහෙත් මෙවැනි නීති විරෝධී ක්‍රම හරහා ව්‍යාජව නවීන අංක තහඩු නිපදවීම මගින් අදාළ අභිප්‍රායන් ඉටු වේද? මේ පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කවරේද? ඒ පිළිබඳ තොරතුරු හෙට හිරු CIA හරහා ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. සෞදි අරාබියේ සේවය කරමින් සිටියේදී මියගිය ශ්‍රී ලාංකිකයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා. මීට මාස 5කට පෙර මියගිය මෙම පුද්ගලයාගේ දේහය මුද්‍රා තැබූ පෙට්ටියක බහා ඊයේ මෙරටට එවා තිබුණා. ඇඹිලිපිටියේ පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රුක්මන්ලාල් මීට වසර දෙකකට පමණ පෙර සෞදි අරාබියට පිටත් ගොස් තිබුණේ රියදුරු කුලෙසයි. පසු අවස්ථා රැසකදී දුරකථනය ඔස්සේ ඔහු ඥාතීන් සමග සම්බන්දතා පවත්වා ඇති අතර පසු කාලිනව ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැහැ. මේ ගෙදර කපීර් කතා කරලා කිව්වා මෙයා මිය ගියා කියලා. මම ඇහුවා මොකද්ද හේතුව? ඊට පස්සේ කිව්වා නිමෝනියාව කියලා. එහේ අවසන් කටයුතු කරන්න අවසරය දෙන්න කියලා මගෙන් ඉල්ලුවා. ඊට පස්සේ මං කිව්වා එහේ අවසරය දෙන්න බෑ මට. මේ අපිට ලොකු අන්දියක් ගෙවන්නම් කිව්වා. කොයි වෙලාවෙ බෙහෙත් දෙන ඇඟට මගේ ඇඟට මොනවාරි විසක් දෙනවා තමයි මාමි කියලා මට අනන්ත කතා කරා. ඔහුගේ මරණය පිළිබඳව සැකසිතූ ඥාතීන් දේහය මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළා. ඒ අනුව ඊයේ ඥාතීන් විසින් දේහය කටුනායක ගුවන්තොටුපළේදී බහරගත් අතර පෙට්ටිය එරට වෛද්‍ය ආයතනයක් විසින් මුද්‍රා තබා එවා තිබුණේ එය විවෘත නොකර දේහය භූමදාන කරන ලෙස දන්වමින්. කෙසේ වෙතත් මීගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපිට පෙට්ටිය විවෘත කිරීමට ඥාතීන් කටයුතු කළා. ඥාතින් පැවසුවේ රුක්මන් ලාල්ගේ සිරුරේ අවයව ඉවත් කර ඇති බවට එහිදී නිරීක්ෂණය වූ බවයි. මට ඒ ගෙදර අක්ක කෙනෙක් කතා කරා. කතා කරාට පස්සේ ඒ අක්ක කිව්වේ මල්ලි අනිවාර්යෙන් මෙයා මරලා ඒ ගෙදර කෆීල්ගේ අම්මා හිටියා. ඒ අම්මට ගොඩක්ම ආසනීපෙන් හිටියේ මොනා හරි මෙයාගේ අවයව ආරම් මොනා හරි කරා කියලා අපිට ගොඩක්ම සැකයි මේ ගැන. අනිවාර්යෙන් පුතාගේ පෙනහැළු හැමදේම අයින් කරලා පුතාගේ ජීවිත විනාශ කරලා තියෙන්නේ එහෙම තමයි. වෙන මුකුත් ලෙඩක් දුකක් වෙලා නෙවෙයි. සෞදි රටකට ගිහිල්ලා ඔය වගේ ජීවිත විනාශ කරනකොට මෙයාට මොනා හරි පියවරක් ගන්නව මේ ආණ්ඩුවේ. එක්දරු පියෙකු රුක්මන් ලාල් මිය යන විට 30 වන වියේ පසු වුණා. දේහය මෙවන විට මීගම මහරෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දේහය පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් කර එය නිවසට ගෙන්වා දීමට කටයුතු කරන ලෙසයි. ඉතින් අපි ඉල්ලන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයේ සියලුම අයගෙන් දරුවා වෙනුවෙන් අපිට සාධාරණයක් ඉෂ්ට කර දෙන්න කියලා. සහ දරුවාගේ මල කඳ අපිට ඉක්මනින්ම ලබා දෙන්න කියලා මේ පරීක්ෂණ කළා.
नागरिक संवर्धन अधिकारी सतो पंचिकावत प्रदेश पीटी इडमक वसर गणना वक्ति से अनवसरें पदंची वीसरी बवट सलकिन पौल हतकट अत्पिरिसाक ए निवत किरीमटे अमेदी अद उनुसुम तत्व्याकुना मेसिद्य वार्ता किरीमटे मस्थानेट गिय हिरु वार्ता करुटद नागरिक संवर्धन निर्धारण गेन बाधा एल्लवुना नागरिक संवर्धन अधिकारी मेधियात्वीमेन पंचिकावत्त सालिमार्वत्त प्रदेश इडमक पीहिटी निवास इवत किरीमट अद पियवर गत्ता केसे वेतत मेम सिद्धिय वार्ता किरीमटगे अप वार्ता करुट नागरिक संवर्धन अधिकारी निर्धारिन बाधा एल्ल कला नागरिक संवर्धन अधिकारी निर्धारण पवसाने मेम इडम नागरिक संवर्धन अधिकारी सतु बेवीन एहि सिटिन अनवसर पदिंचकरवान इन इवत किरीमट पियवर गन्ना बवाय अरनायक दिप्पिटे पोदु वेलंद संकीर्णे कडा इवत्कर वसर दिखकट आसन्न कालयक इक्म गियद नैवत एय इदिनो किरीमेन वेलंदुन दडी दुष्करतावकट पत्व सिटिनवा ओन चोदना कले मास हायक कालयक तुल वेलंद संकीर्णे इदिकरन बवट एवक बलधारीन बोरु पोरुंदु लबा दुन बवाय අරණායක දිප්පිටිය පොදු වෙළඳ සංකීර්ණයේ පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කර නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට පසුගිය රජය පියවරකින් තිබුණා. ඒ අනුව නව වෙළඳ සංකීර්ණය සඳහා 2014 වසරේ ඔක්තෝබර් 20 වෙනිදා මුල්ගල තිබුණේ එවක සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වසිටි ලලි දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. රුපියල් 1,851ක වියදමින් ඉදිකිරීමට සැලසුම් කර තිබූ වෙළඳ සංකීර්ණය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකරන බවට එහිදී බලධාරීන් පොරොන්දු වී තිබුණා. එහෙත් වසර දෙකකට ආසන්න කාලයක් ඉක්ම වගේද එම ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ නව ගොඩනැගිල්ලක් වෙනුවට කොන්ක්‍රීට් කණු කිහිපයක් පමණයි. මේක තට්ටු තුනට හදලා දෙනවා කියලා කිව්වා. මාස 6ක් ඇතුළත අපි පළවෙනි තට්ටුවේ පදිංචි කරනවා කියලා කිව්වා. මේක මේ සාමාන්‍ය මොනවා හරි යටකූට වැඩක් වගේ තියෙන මට තේරෙන විදිහට ගොඩක්ම ආසන්න මිනිස්සු ටිකක් තමයි ඉන්නේ. මේ මිනිස්සු දැන් යන එනවන් නැතුව තමයි ඉන්නේ. නව වෙළඳසැල් තුල සිය වෙළඳාම් කිරීමට සීනමැවූ වෙළඳුන් අදවන විට යාන්තමින් නටවාගත් කාමර තුල සිය වෙළඳාම් සිදු කරන්නේ වගකීම් විරහිත බලධාරින්ගේ නොමනා ක්‍රියාවන් නිසාවෙන්. ටොයිලට් තිබ්බා ටොයිලට් නැහැ වතුර ටැප් එකක් නැහැ තනි කරම අර කබලෙන් ලිපට වැරනවා වගේ මිනිස්සුන් දුණා. පුංචි මේ කූඩාරම් වගේ කඩවල හදාගෙන ඉන්නවා අපි. මේ අවුරුදු දෙකට දවස් දෙකක් කඩේ කැඩුවා බඩුත් නැහැ සල්ලිත් නැහැ මොනවක් කරන්නේ ඒකේ පාඩුව මටම තමයි. උත්සව ශ්‍රීයෙන් වැඩ ආරම්භ කර ජනතාව සිහින ලෝකයක අතරමං කළ බලධාරින් අදවන විට අසරණ වූ වෙළඳුන් කෙරෙහි අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්. බලධාරීන් අපි අතන මාසේ පතා අපි දැනුවත් කරනවා මේ ලිපි ලේඛන පවා අපි එකට බාර දෙන්න හැදුවා ඒකට ඒවවත් ගත්තේ නැහැ. තිබූ වෙළඳ සංකීර්ණයේ කඩයි වත් කර නව වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ කටයුතු අතරමඟ නතර කර දෙමු බලධාරීන්. අසරණ වූ වෙළඳුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්නේ කවදාද? හිරු ප්‍රවෘත්ති අවධානයෙන්. තවත් දේශපාලක කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. තමන් අතන ගුඩ ගැනීමේ සෝදානමක් පවතින බැවින් අපේක්ෂිත ඇපලපාදෙන ලෙසට ඉල්ලා කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකුල ආයුධම් පත්‍රය අද කඳු වූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිකල මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ලබන 30 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. ලබන මස 15 වනදා සිට යතුරුපැදිකරුවන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත හිස්වැසුම් භාවිත කිරීම සහ ලැබි කිරීම අනිවාර්ය කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පෙන්වා දෙන්නේ ඉහළමින් පවතින යතුරුපැදි අනතුරු සංඛ්‍යාව සැලකිල්ලටගෙන ඉදිරියේදී ඉන්දුනීසියාවේ සිට අනයනය කරන ලද ආරක්ෂිත හිස්වැසුමක් හඳුන්වා දීමට පියවරගෙන ඇති බවයි. බෝපේ පොතල් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඉවත් කිරීමට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ ගාල්ල කලේකාණේ පිහිටි දකුණු පළාත් සභා ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ගාල්ල උඩුගම මාර්ගයේ බටතුව ප්‍රදේශයේ මග දෙපස එක්රැස්ව තිබූ කසල කිසියම් පිරිසක් අද අලියුම මාර්ගයට දැමීමේ හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවට පත් වුණා. අක්මීමන ප්‍රාදේශීය සභාවට ප්‍රදේශයේ කසල බැහැර කිරීමට මේ වන විට නිශ්චිත ස්ථානයක් නොමැති වීමෙන් මාර්ගයේ දෙපස තැනින් තැන කසල එක්රැස්ව ඇති ආකාරයේද දැකගත හැකියි.
මහරගම පිහිටි විදේශ රැකියා ඒජන්සියක් කරා විදේශගත වීමට මුදල් ගෙවූ මහියංගනේ දමන ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු අද මහරගම පොලිසියට පැමිණිල්ලක් කළේ සිය මුදල් නැවත නොගෙවූ බවට පවසමින් මීට වසර එකමාරකට පෙර ආදිවාසී තරුණින් දෙදෙනෙකු ජෝතානේට යාම සඳහා අදාළ විදේශ රැකියා ඒජන්සියට රුපියල් 1,20,000ක් ගෙවා ඇති අතර යතරතුර එක් තරුණයෙකු වනාලි ප්‍රහාරයකින් මිය යාම හේතුවෙන් අනෙක් තරුණයාද විදේශගත වීම ප්‍රතික්ෂේප කර තම මුදල් ඉල්ලූ අවස්ථාවේ ඒජන්සිය මුදල් දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේට විශාල ගසක් සමග පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට අද පසොරුවේ දැඩි බාධා එල්ල වුණා. බදුල්ල ප්‍රාදේශීය ගොඩනැගිලි ඉංජිනේරු කාර්යාලයේ අද උදෑසන ගින්නක් හටගත් අතර පොලිසිය සහ මදුල්ල මහනගර සභා ගින්න නිවීම ඒකකයේකව ගින්න නිවා දැමුවා. ගබඩා කාමරයේ විදුලි කන්දුවක් මත හටගත් ගින්නෙන් එහි තිබූ ලිපිලේඛන රසක්ද විනාශ වී තිබෙනවා. ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව කහවැන්නගම ප්‍රදේශයේදී අදාළවම මෝටර රථයක් සහ තිප රථයක් ගැටීමෙන් මෝටර රථයේ සිටි ඖෂධ අලෙවි නියෝජිතයෙකු බරපතල දුවක් ලබා කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රටවටා හිරෝ ජයග්‍රහී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකින් පසු ඔස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ. මේ අනුව හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වෙනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීම තරගයේ පිළිබඳ අදහස් දක්වෝ ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවසුවේ ජයග්‍රහණයක් සමගින් නැවත තරගාවලියට පිවිසීමට තම කණ්ඩායම සූදානම් බවයි. තරඟ පහකින් සමන්විත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩලු තුනකින්. ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් භාගයේ වන විට දඟපොන්දු යවුනන් සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්눔 කළත් ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙක්ම අසාර්ථක වීම මේ තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වුණා. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ පිතිකරන ලයිස්තුවේ වැඩි වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි. බැටින් ඕඩරේ මම හිතන්නේ අපි ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර වෙලාවට එක පොසිෂන් එකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. 100%ක් තීරණය කළා නැහැ. නමුත් ඇන්ජලෝ පෙරේරා සහ සීකුගේ ප්‍රසන්නට ලොකු අවස්ථාවක් තියෙනට තරඟ ක්‍රීඩකයන්. ඇන්ජලෝ පෙරේරා ශ්‍රී ලංකා සංචිතයට කැඳව ඇත්තේ පළමු තරඟයට පෙර ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප වෙනුවටයි. කෙසේ වෙතත් හෙට තරඟයට සීකුගේ ප්‍රසන්න කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින අතර එසේ වුවහොත් ලක්ෂාන් සඳ කැන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති. පළමු තරඟයේදී මෙන්ම හෙට තරඟයේදීද විශේෂඥ වේගපන්දු යවන්නෙක් නොමැතිව තරඟ කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිව්ස් පවසන්නේ. තනතිල්ලේ හැටියට ගත්තොත් මම හිතන්නේ හුඟක් වේගපන්දු යවන්නන්ට යෝග්‍ය නෑ මේ තනතිල්ල අනිත් එක අපේ ස්ට්‍රෙන්ත් එක තමයි දඟපන්දු යවන්නන්ගෙන් ක්‍රීඩා කිරීම. ඉතින් අපි ටෙස්ට් තරඟාවලියෙත් ඒ සැලැස්මට තමයි ගියේ. ඉතින් මේ තරඟාවලියෙත් ඒ සැලැස්මට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. පළමු තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටින් වැඩිම දස්කම් දක්වූ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ආබාධවලට ලක්වීම බොහෝ දෙනාගේ අවධානය යොමු කරුණා. චන්දිමාල්ගේ තත්ත්වය සුවඳට පත් වෙලා තියෙනවා. ඌ ස්කෑන් එක කරගත්ත ඊයේ ඒක ක්ලියර්. කුසල් මෙන්ඩිස්ගේ පොඩි අමාරුවක් තිබුණා. ඒකත් සුවඳට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන එක්දින ක්‍රිකට් තරගයේ හෙට පසර 2:30 කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තුන්වන සහ සිව්වන එක්දින ක්‍රිකට් තරග එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වෙනවා. එසේ වීමට හේතුව ලෙස වාර්තා වන්නේ ක්‍රීඩාංගණයේ ආලෝක කුළුණු පද්ධතියෙන් නිසි ප්‍රමිතියෙන් තොරවීමයි. අද පස්වරුවේ තරඟ විනිසුරුවරුන් විසින් එම ක්‍රීඩාංගණයේ ආලෝක තත්ත්වය පරීක්ෂා කොට ඇති බව සඳහන්. කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු ඉරු ස්පෝර්ට්ස් කෝණ වෙත පැවසුවේ ආලෝක පද්ධතියේ එවැනි ගැටලුවක් නොමැති බවත් අදාළ තරඟ දෙක සුපුරුදු පරිදි දඹුල්ල ක්‍රීඩාංගණයේම පැවැත්වෙන බවයි. මෙරට ක්‍රිකට් ක්‍රීඩකින්ගේ දස්කම් ඇගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල සැප්තැම්බර් මාස 21 වනදා පැවැත්වෙනවා. මෙවර එම සම්මාන උළෙල සංවිධානය කරන්නේ 8 වන වරටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල පිළිබඳ දැනුමත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී පැවැත්ුණා. දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 2015 වසර තුල මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් මෙහිදී ඇගීමට ලක්වනු ඇති. මෙවර සම්මාන උළෙලේදී පිරිනැමීමට නියමිත සම්මානකරණ 65ක්. ඒ අතරින් වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගන්න ලබන්නේ ක්‍රීඩා ලෝලින්ගේ මනාප යනුවයි. අදාළ සම්මානය සඳහා හෙට මධ්‍යාහන 12 සිට සැප්තැම්බර් 20 වනදා මධ්‍යම රාත්‍රියේ කෙටි පණිවිඩ සහ අන්තර්ජාලය මගින් ප්‍රියතම ක්‍රීඩකයා වෙනුවෙන් මනාප ලබා දීමේ අවස්ථාව හිමි වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල සඳහා අනුග්‍රහකත්වයේ පිරිනැමීමද ඊයේ සිදු කෙරුණා.